Rabbi in madadaru Rabbi sarasavi maho කොහොමද දන්නේ අර මනුස්සයට ඌර්මස් කෑම එපා කියලා. මිගාරේ මනුස්සයාට මැරෙනවා කියන්නේ මොකද්ද? මැරුණාට පස්සේ ශරීරෙට මොකද්ද වෙන්නේ කියලා තීරුම් කරලා තියෙනවා. මිනිහා දැන් කොච්චර බය වෙලාද කියලා නම් ඌර්මස් කියන වචනේ ඇහෙනකොටත් බයයි. මිගාර දවසින් දෙකෙන් හැමෝගෙම හිත දිනාගත්ත විතරක් නෙමෙයි. මිනිහා හරි බුද්ධිමත්. හැමෝටම ආදරේ කරුණාව දක්වනවා කියලා ඔප්පු කරලා පෙන්නනවා. විකාර එයි නම් කිව්වා ඔහොම කියන්නේ මහා භයානක අපරාධකාරයෝ මුලින් ඔහොම තමයි මිගාර කියන්නේ හොරෙක් අපරාධකාරයෙක් නෙමෙයි ඔයාට වගේ විශ්වවිද්‍යාලය යන්න බැරුණාට ඔයාට වඩා හොඳට ඕ ලෙවල් ඒ ලෙවල් පාස් කරපු හොඳ අහිංසක දුප්පත් කොල්ලෙක් මිනිහා මට දීපු වචනට පිටුපාන්න බැරි හින්දා තමයි තාත්තා ගාව නැවතුනේ මිනිහා අද උදේත් මගෙන් ඇහුවා කමේ ගිහින් එන්නද කියලා අර මොකද? කාම ඇවිල්ලා දවස් දෙකයි ඉන්නේ. නැහැ රමණි. විකාර මට කිව්වේ මිනිස්සෙක් හොල දෙනවා කියලානේ. මුලින් කෙනෙක් හොයාගන්න බැරි වෙච්ච නිසා තමයි මිගාට අපේ තාත්තායි කැතගුණ අත ගන්න සිද්ධ වුනේ. දැන් මිනිහට හිතෙනවා ඇති ඇයි මම මේ අපාදුක් විඳින්නේ කියලා. අද උදේත් මිගාර මට කිව්වා. ආපහු ගමේ ගිහලා මිනිස්සෙක් එක්කන්ගෙන බලන්නම් කියලා. ඉතින් ඔක කැමති වුණාද මං උත්තරයක් දුන්නේ නැහැ දැනටවත් අපිට මිගාර්ගයාගේ හොඳට තේරිලානේ තියෙන්නේ මිගාර් ගියොත් නම් අපි ආයෙත් ලොකු අමාරුකම් වැටෙනවා ඒක තමයි දැන් අපි තාත්තටත් මිගාර් හොඳට හිතට අල්ලලා තියෙන්නේ යන යකාට යන්න නොදී මුකට පහම්පත්තු කරනවද මන් දන්නේ මොකද්ද නංගි ඔයාට ඔය තරම් මිගාරත් එක්ක තියෙන ප්‍රශ්නේ ඌ ඔයා වගේ විශ්වවිද්‍යාල නොගියට හොඳට ඉගෙනගත්තු අවංක කොල්ලේ නංගි ඉතින් ඉන්නේ මේගොල්ලෝ සියල්ල දත් කියලා. ඔය බුරු තරහක්නේ. අද උදේ මන් දැක්ක මිගරත් එක්ක එක්කහුවෙලා තාත්තගේ වැඩ ටික ලස්සනට කරනවා. එතකොට ඉතින් මොම තරහක් තිබුණේ නේ? අනේ මේ අක්කේ විකාර කතා කරන්නේ නැතු ඉන්න. ඒ ගොඩේත් එක මොකද මගේ තිනයි හොඳයි. අපි හිම කරමු නේද කම් මාතේ ඔව් සර් මේක ගන්න. මගේ දුවට තුනුරුවන්ගේ සරණයි පුතේ. යම් පුතේ. මිගාර එන්න ඇයි පරක්කු වුනේ
මේ අපි අයියාගේ පුතා. කොළඹ වැඩ කරන්නේ. උදේ මෙනවා කිව්වට පරක්කු වෙලා. මොකක් හරි වැඩක් වැටෙන්නේ ඇති. මොකද මේ කරන්නේ? වාගේ මොලිය හොඳ නැද්ද? මම වෙන මොනව කරන්නද මිකාර? අම්මට අකී කරගෙන මන්ට බෑ. අම්මට ඉන්න මං විතරයි. මටත් ඉන්නවා විතරයි වින්දියා. අම්මගේ තීරණයට පිටින් යන්න මට බෑ. අනික මිගාර මං ඔයා වෙනුවෙන් තව කොච්චර කල් බලන් ඉන්නද? තිරුණ ඔයා දැන් මෙතනින් එලියට යන්න හදන්න එපා. වට යන්න මොන පිළිගන්න බැදේ යන්න. Thank you.
පාර දිහා බලාගෙන හූල්ලන්න එපා. දරුවා කොහේ හරි හොඳින් ඇති. මේ ගෙදර සිද්ධ වෙන හැම දෙයකින්ම අන්තිමට පාඩු විදිහට සිද්ධ වෙන්නේ මට. මොකද්ද සකුන්තලා උඹට වෙලා තියෙන්නේ? උඹේ ඔළුවේ හැමතිස්සෙම තියෙන ඔය කසාද බැඳිල්ලද? ගෙදරට නාකි වෙන කොයි ගෑණිගේ ඔළුවේ තියෙන කසාද බැඳිල්ල තමයි. අපි පුළුවන් තරම් ඉක්මනට සකුන්තලාට කටයුත්තක් හොයමු. නිගාර එයාට හිතුණු දවසකෙයි. අපි අම් මහත්තයාගේ ඇතුළට. මං එළවලු සුප් එකක් හැදුවා. මහත්තයා කැමතිනේ. යා. එන්න. ගාර තමන්ස කොහේද අන්තර්දහ හිටි ඈ අනේ දිසුරි මහත්තයා මගේ ඔළුව කන්න හදනවා මොන දිල්ලිකෙන් හරි තමන්ස හොයාගෙන ඉන්න කියලා මේ නැගෙන බයික් එක වදිනු දැන් ඉක්මනට ගිහිල්ලා වත්තට සර්ට කෝල් එකක් දෙන්න ඕන ඔන්න නිදානේ හම්බුණා කියලා දිරිසිරි මහත්තයා මගේ කෝල් එකක් බලාගෙන ඉන්නේ. කතා කරන්න එපා මැනේජර් මහත්තයා. මට මේ රස්සාව කරන්න බෑ. මාව හම්බුණා කියලා නම් කාටවත් කියන්න එපා. ඉදිරිසිරි මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර් එක මට දෙන්නකෝ. මම පස්සේ මීට කෝල් එකක් දාන්න. මං දැන් යන්න ඕනේ. කොහෙද? කොළඹ. පොඩි රස්සාවක් අම්මුණා. මම මැනේජර් මහත්තයාට පස්සේ කියන්නම්කෝ විස්තරේ. මැනේජර් මහත්තයාගේ ටෙලිෆෝන් නම්බරේ. පුළුවන් නම් අදම කෝල් එකක් දෙන්න. වරදන් එපා.
නෑද කම් විවරයි කියලා නේද අයියා එදා ගෙදරින් එළියට බහලා ගියේ නෑ ඒ తీරනේ තාම කිසිම වෙනසක් කළා නෑ මගේ කෙල්ලව බලන්න මිනිස්සෙක් ආපු මොහොතේම පුතන් දිව ගෙදරට යෝගේ ඒකේ හින්දා වෙන්න ඇති ඔහෙල මොන උප්පර වැටියක් දැම්මත් බින්දියා මිගාරට ලැබෙන්නේ නෑ ඒ ළමයා බලන්න ආපු accountant ළමයා විඳියට ඉහෙටත් උඩින් කැමති. තාතල පුතාලා මොන plan දැම්මත් ඒව හරියන්නේ නැති කියලා කියලන්නේ මං ආවේ. අම්මයි තාත්තයි මල්ලි වෙනුවෙන් මෙහෙ කඳුළු වගුරනවා. එයා අල්ලපු වැටට ඇවිල්ලා හොරපාරින්ම පැනලා යනවා. ඒ ඉතින් අම්මා දන්නේ. දැන් අඩු ගානේ දැනගත්තනේ එයා කරදරයක් නැතුව ඉන්නවා කියන. දරුවන්ට අපි ගැන හැඟීමක් නැහැ සුසිලා. අපිට වඩා උන්ට උන්ගේ මගුල වටිනවා. දැන් වෙලාව 9ටත් කිට්ටුයි. අයිය හිතනවද ඔය මිනිස්සු දැන් එයි කියලා?